simple present සිංහලෙන් ගොඩාක් අය කමෙන්ට් මගින් මට ඉදිරිපත් කරලා තිබ්බා passive voice පාඩම් ටිකක් ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම මෙච්චර කල් passive voice පාඩම් මම ඉදිරිපත් කරේ නැත්තේ මම නිර්මාණය කරලා තියෙන DVD පටය තුල passive voice පාඩම් ගොඩාක් ඇතුළත් වෙලා තියෙනවා. ගොඩාක් ගැඹුරින් හැබැයි ගැඹුරු කරුණු සරලව තේරුම් ගන්න පුළුවන් විදියට තමයි DVD පටය මේ හැමදේම අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී simple present කියන passive voice එක යම් තාක් දුරකට ඔයාලට පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. DVD පටය ඇතුලේ තියෙන පාඩම් වලින් ඔයාලට පුළුවන් මේ සම්පූර්ණ පාඩම් මාලාව බලා ගන්න. ඇත්තටම ඇයි අපි passive voice කියලා පාඩමක් ඉගෙන ගන්න ඕනේ, මොන වගේ අවස්ථාවලදීද අපි මේ passive voice භාවිතා කරන්න කියන එක ගැන පුංචි කාලේ ඉඳලා ගොඩාක් වෙලාවට අපිට නිසි අවබෝධයක් නැහැ. මේක නිසා තමයි අපි ගොඩාක් කලාවට කියන්නේ passive voice හරි අමාරුයි කියලා. පොඩ්ඩක් හිතලා බලන්න, passive voice පාඩම ඉගෙන ගද්දී ඔයා හිතලා ඇති active voice එකම අනිත් පැත්ත හරවල ලිව්වොත් passive voice. එහෙම නැත්නම් බයි දාලා ලියනවා නම් ඒක passive voice එකක් කියලා. මෙන්න මේ වගේ ක්‍රමවේදයන් වලට අපි හුරු වුණ නිසා තමයි අපිට passive voice පාඩම හරිම අමාරු වෙලා තියෙන්නේ. හැබැයි මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවත් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් වෙයි මොන හේතුවක් මතද අපි මේ passive voice භාවිතා කරන්නේ සහ කොහොමද භාවිතා කරන්නේ කියන එක ගැන. අපේ ස්පෝකන් ඉංග්ලිෂ් රහස් කියන DVD පටය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් දැනුම තව දුරටත් උපමට්ටම් කරගන්න. අපේ YouTube channel එකේ නැති පාඩම් ගොඩාක් එකතු කරලා මේ DVD පටය නිර්මාණය කරලා තියෙනවා රුපියල් 2300ක් වගේ පුංචි මුදලකට. ඉතින් ඔයාලා මේ DVD පටය මිලදී ගන්න කැමති නම් මේ තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp මගින් හෝ text message මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න. දැන් අපි කතා කරන්නේ සිම්පල් ප්‍රසන්ට් පැසිව් ගැනනේ. එතකොට අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ සිම්පල් ප්‍රසන්ට් කියන වාක්‍ය රටාව අපි භාවිතා කරන්නේ ඇයි කියලා. අපේ YouTube channel එකේ තියෙනවා සිම්පල් ප්‍රසන්ට් වලට අදාළ වෙනම වීඩියෝ එකක්. මුලින්ම ඒ වීඩියෝ එක බලලා පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඇයි අපි සිම්පල් ප්‍රසන්ට් කියන වාක්‍ය රටාව භාවිතා කරන්නේ කියලා. මම මෙතනදී පුංචි පැහැදිලි කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන පුරුදු, උදේට නැගිටිනවා, මූණ සෝදනවා, බත් කනවා, වැඩට යනවා, ඉගෙන ගන්නවා, මෙන්න මේ වගේ එදිනෙදා ජීවිතයේ පුරුදු ගැන කතා කරන්න අපි සිම්පල් ප්‍රසන්ට් කියන වාක්‍ය රටාව භාවිතා කරනවා. ඒ වගේම ඒකාකාරී සිදුවීම් ගැන කතා කරන්නත් අපි සිම්පල් ප්‍රසන්ට් කියන වාක්‍ය රටාව භාවිතා කරනවා. ඉතින් ඕකම තමයි, ඔය හේතුන් දෙකම තමයි අපි මේ සිම්පල් ප්‍රසන්ට් පැසිව් වලට භාවිතා කරන්නේ. ඔය හේතුන් දෙකට අදාළ වාක්‍ය නිර්මාණය කරනදී අපිට සමහර අවස්ථාවලදී පැසිව් වොයිස් භාවිතා කරන්න වෙනවා. මොනවද මේ අවස්ථාවන්? මේ පළවෙනි අවස්ථාව තමයි සමහර වාක්‍ය තියෙනවා මේ වාක්‍යවල පුද්ගලයෙක් නැහැ. එහෙමත් නැත්නම් පුද්ගලයෙක් ඉන්නවා, හැබැයි ඒ පුද්ගලයා ප්‍රමුඛ නැහැ. මම මේක උදාහරණයකින් පැහැදිලි කරොත්, මම බත් කමි කියලා කිව්වොත් බත් කන්නේ කවුද? මමනේ. ඒ කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා ඉන්නවා. ඊට පස්සේ නංගේ සිනාසෙයි කියලා කිව්වොත් ක්‍රියාව කරන කෙනා ඉන්නවනේ. කවුද ක්‍රියාව කරන්නේ? නංගි. මේ විදිහට ක්‍රියාව කරන පුද්ගලයා සඳහන් වෙන්නේ නැති වාක්‍ය තියෙනවා. මම උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. දැන් මෙතනදී උගන්වන්නේ කවුද කියලා සඳහන් වෙන්නේ නැහනේ. එතකොට ක්‍රියාව කරන පුද්ගලයෙක් නැහැ. ඒ වගේම සමහර වාක්‍ය තියෙනවා ක්‍රියාව කරන පුද්ගලයා ඉන්නවා, හැබැයි එයා ප්‍රමුඛ නැහැ. එයාගේ නම ඉස්සෙල්ලම වාක්‍යයේ කියවෙන්නේ නැහැ. දැන් මම එයාට උදව් කරනවා කියලා කිව්වොත් මමනේ එයාට උදව් කරන්නේ. එතකොට මම තමයි ඒ ක්‍රියාව කරන පුද්ගලයා. හැබැයි මම ඕක අනිත් පැත්තට කිව්වොත් එයාට මම උදව් කරනවා කියලා. එතකොට මම කියන වචනේ තියෙන වාක්‍යයේ පිටිපස්සේ, කියන්නේ මුලදිම සඳහන් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් පැසිව් වොයිස් භාවිතා කරලා ඒ වාක්‍ය නිර්මාණය කරන්න. ඒ වගේම ට අකුර යෙදෙන අවස්ථාවන් තියෙනවා. මුලින්ම කියන්න ඕනේ සාම්ප්‍රදායික විදිහට නෙමෙයි මම මේ වීඩියෝ එක උගන්වන්නේ, වෙනමම ක්‍රමවේදයකට. ඉතින් ඔයාලා හිතයි ඇත්තටම මේ අවස්ථාවන් වලට භාවිතා කරන්න පුළුවන්ද පැසිව් වොයිස් කියලා. ඒ හැම
අවස්ථාවක්ම මම උදාහරණත් එක්ක ඔයාලට පැහැදිලි කරනවා. මෙතනදී මේ විදිහට මේක මතක තියාගන්න. එයාට, මට, ඔයාට මෙන්න මේ වගේ ට අකුරේන වචන තියෙනවානේ. පුද්ගලයෙක් සම්බන්ධ ට අකුරේන වචන අපි නිර්මාණය කරද්දී අන්න ඒ වගේ වාක්‍ය කියන්නත් අපිට පුළුවන් පැසිව් වොයිස් භාවිතා කරන්න. එයාට උදව් කරනවා, එයාට මම උදව් කරනවා, අපිට එයාලා ගොඩාක් හිනා වෙනවා, මෙන්න මේ වගේ වාක්‍ය. එයාට, මට, ඔයාට, අම්මට, තාත්තට, අන්න ඒ වගේ ට අකුර එද්දන වචන මූලික කරගෙන ඊළඟට ව අකුර එන වචන මූලික කරගෙන එයාව හැම වෙලේම අපහසුවට ලක් කරනවා. එතකොට එයා ව කියලා කියද්දී ව අකුර තියෙනවානේ. මෙන්න මේ වාක්‍ය ඛණ්ඩ. දැන් අපි මේ හැම අවස්ථාවක් ගැනම උදාහරණ එක්ක වෙන වෙනම කතා කරමු. හැබැයි වාක්‍යයක් නිර්මාණය කරන්න කලින් අපි දැනගන්න ඕනේනේ නිර්මාණය කරන්නේ කොහොමද කියලා. අන්න ඒකට තමයි මම මේ ස්ට්‍රක්චර් එක දීලා තියෙන්නේ. දැන් ඔයාලට මතක ඇති සිම්පල් ප්‍රසන්ට් පාඩම ඔයාල මීට කලින් බලලා තියෙනවා නම් හී ෂී ඉට් එක අපි ඩස් භාවිතා කරා, ආයි වී යූ දේ එක ඩු භාවිතා කරා, මෙන්න මේ වගේ ක්‍රමවේදයක් තිබ්බනේ. හැබැයි සිම්පල් ප්‍රසන්ට් පැසිව් වලදී ආයි එක අපි භාවිතා කරනවා ඈම් කියන පදය. හී ෂී ඉට් එක අපි භාවිතා කරනවා ඉස් කියන පදය. වී යූ දේ එක අපි භාවිතා කරනවා ආ කියන පදය. ඒ වගේම පැසිව් වොයිස් වාක්‍යයක් නිර්මාණය කරද්දී අපි හැම වෙලේම ඕනම පැසිව් වොයිස් වර්ගයකට, ඒක සිම්පල් ප්‍රසන්ට් වෙන්නත් පුළුවන්, පාස්ට් වෙන්නත් පුළුවන්, ෆියුචර් වෙන්නත් පුළුවන්, ඕනම පැසිව් වොයිස් ටයිප් එකකට අපි භාවිතා කරන වර්බ් එක පාස්ට් පාටිසිපල් ෆෝම් එකෙන් තමයි තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තර්ඩ් ෆෝම් එකෙන්. මේක මොකක්ද කියලා කිව්වොත්, මේක මගේ කලින් වීඩියෝ වල මම ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා. දැන් මම ඊට් කියන වචනය ගත්තොත් ඒක ප්‍රසන්ට් ෆෝම් එක, ඒට් කිව්වොත් පාස්ට් ෆෝම් එක, ඊට් කිව්වොත් පාස්ට් පාටිසිපල් ෆෝම් එක, ඊට පස්සේ ගෝ කිව්වොත් ප්‍රසන්ට් ෆෝම් එක, වෙන්ට් කිව්වොත් පාස්ට් ෆෝම් එක, පාස්ට් පාටිසිපල් ෆෝම් එක තමයි ගෝන් කියලා කියන්නේ. එතකොට මේ තුන්වෙනි කාණ්ඩේ තුන්වෙනියට මම කිව්ව වචන සෙට් එක තියෙනවානේ තර්ඩ් ෆෝම් එක, එම නැත්තම් පාස්ට් පාටිසිපල් ෆෝම් එක තමයි වර්බ් එක විදියට අපි හැම වෙලේම භාවිතා කරන්න ඕනේ පැසිව් වොයිස් වාක්‍යයක් නිර්මාණය කරනවා නම්. ඒ වගේම ඔන්න තවත් විශේෂිත දෙයක් තියෙනවා. දැන් මම කිව්වනේ පුද්ගලයෙක් සඳහන් වෙන්නේ නැති වාක්‍ය නිර්මාණය කරන්න අපි පැසිව් වොයිස් භාවිතා කරනවා කියලා. එහෙමත් නැත්තම් පුද්ගලයා ඉන්නවා හැබැයි ඒ පුද්ගලයා ප්‍රමුඛ නැහැ කියලා මම කිව්වනේ. අන්න ඒ වගේ පුද්ගලයා ඉන්නවා හැබැයි ඒ පුද්ගලයා ප්‍රමුඛ නැති අවස්ථාවල කොහොම හරි ප්‍රමුඛ නැතුව හරි ඒ පුද්ගලයාගේ නම සඳහන් වෙනවා නම් වාක්‍යයක, අන්න ඒක ලියන විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. ඒක ගැන තමයි ඔන්න දැන් මම කියන්න යන්නේ. දැන් නම කිව්වහම ඔයාලා හිතන්න එපා මේ නිමල්, සුනිල්, නාමලි එහෙම නම් ගැන මම කිව්වා කියලා. දැන් හී කියලා තිබ්බොත් ඔහු ප්‍රමුඛ නැත්තම්, හැබැයි ඔහුගේ හී කියන නම සඳහන් වෙනවා නම් වාක්‍ය ඇතුළත අපි ඒක ලියන්න ඕනේ බයි කියන පදයත් එක්ක. හැබැයි බයි හිම් කියලා තමයි ලියන්න ඕනේ. ෂී කියන එක අපි ලියන්න ඕනේ බයි හ කියලා. ඉට් කියන එක බයි ඉට් කියලාම ලියනවා. ඇයි කියන එක බයි මී. වී කියන එක බයි අස්. යූ කියන එක බයි යූ. දේ කියන එක බයි දෙම්. එහෙමත් නැත්තම් නමක් තිබ්බ කියලා හිතන්නකො, නිමල්, සුනිල්, නාමලි ඒ වගේ. එහෙනම් බයි නිමල්, බයි නාමලි, බයි සුනිල්. මෙන්න මේ විදිහට සම්පූර්ණ නම ඒ විදිහටම ලියන්න පුළුවන් අපිට. දැන් මේ ටික කිව්වම ඔයාලා පොඩ්ඩක් අවුල් වෙයි, මේක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ වගේනේ කියලා හිතලා මේක මතක තියාගන්න මම උදාහරණ එක්ක දැන් ඊළඟට වාක්‍ය කියද්දී මේ අවස්ථාවන් ගැන වෙනම පැහැදිලි කරනවා. මුලින්ම අපි කතා කරමු ක්‍රියාව කරන පුද්ගලයා සඳහන් නොවන වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මගේ පළවෙනි උදාහරණේ තමයි ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. දැන් මෙතනදී ක්‍රියාව කරන පුද්ගලයෙක් නැහනේ, කවුරු හරි තමයි ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ. එහෙනම් මේ වාක්‍ය අපිට කියන්න පුළුවන් පැසිව් වොයිස් වලින්. හැබැයි ඔයා තේරුම් ගන්න ඕනේ කොහොමද අපි මේ සඳහා සිම්පල් ප්‍රසන්ට් පැසිව්ම භාවිතා කරන්නේ කියලා. දැන් සිම්පල් ප්‍රසන්ට් පැසිව් API භාවිතා කරන්නේ එදිනෙදා පුරුදු සහ ඒකාකාරී ක්‍රියාකාරීත්වයන් සිදුවීම් ගැන කතා කරන්න.
කවුරුහරි යාළුවෙක් එක්ක කතා කර කර ඉද්දී යාළුවා කියනවා දැන් කාලේ අපේ කාලේ වගේ නෙමෙයි ඉංග්‍රීසි භාෂාව උගන්වනවා කියලා. දැන් එතනදී ඒක ඇත්තටම පුරුද්දක් විදියට වෙන දෙයක් නේ. පුරුද්දක් විදියට වර්තමානයේ වන විට ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. ඉතින් මෙතනදී පුරුද්දක් විදියට උගන්වන දෙයක් නිසා සිකරන සිදුවීමක් නිසා අපිට භාවිතා කරන්න වෙන්නේ සිම්පල් ප්‍රසන් කියන වාක්‍ය රටාව. හැබැයි කරන පුද්ගලයා සඳහන් නොවන නිසා සිම්පල් ප්‍රසන් පැසිව් කියන වාක්‍ය රටාව භාවිතා කරන්න සිද්ධ වෙනවා. හරිම ලේසි. හරි, දැන් අපි මේ වාක්‍ය නිර්මාණය කරලා බලමු. ඉංග්‍රීසි භාෂාවට අපි කියනවා ඉංග්ලිෂ් ලැන්ග්වේජ් කියලා. දැන් මම කිව්වනේ හී ෂී ඉට් එක්ක අපි භාවිතා කරන්න ඕනේ ඊස් ෆෝම් එක කියලා. දැන් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් කිව්වම ඒක අයිති වෙන්නේ ඉට් කියන ෆෝම් එකටනේ. ඒක කියන දේනේ අප්‍රාණික දෙයක්නේ. එහෙනම් ඒකත් එක්ක අපි ඊස් කියන ෆෝම් එක භාවිතා කරනවා. ඊළඟට යම් කිසි භාෂාවක් එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. උගන්වනවාට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ටීච් කියලා. හැබැයි ඕකේ පාස්ට් පාර්ටිසිපල් ෆෝම් එක තමයි ටෝට් කියලා කියන්නේ. එහෙනම් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ඊස් ටෝට් කියලා කිව්වහම ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. දැන් මම ඔන්න සම්පූර්ණ වාක්‍යයකට හදලා පෙන්නන්නම්. අද කාලේ හැම තැනම ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. In these days everywhere English language is taught. තේනා නේද? මේ විදිහට අපිට පුළුවන් සම්පූර්ණ වාක්‍ය නිර්මාණය කරන්න පැසිව් වොයිස් වාක්‍ය ඛණ්ඩයක් එකතු කරලා. එතකොට හරි ලස්සනයි ඒ වාක්‍ය ඛණ්ඩය. ලස්සනයි විතරක් නෙමෙයි, අපිට සමහර වෙලාවට මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. හැම වෙලෙම පුද්ගලයෙ ඉන්න වාක්‍යම නෙමෙයි අපි කතා කරන්නේ. අන්න ඒක නිසා මේ පාඩම අපි ඉගෙන ගන්නම අවශ්‍ය පාඩමක්. ඊළඟ උදාහරණය තමයි මේ පොත් චීනයේ හදනවා. දැන් මෙතනත් පුද්ගලයා සඳහන් වෙන්නේ නැහැ. මෙතන හොඳට බලන්න, දැන් අපි මේ එක එක වචනය ඉංග්‍රීසි වලට පරිවර්තනය කරමු. මේ පොත් කියලා කියනකොට these books. මම කිව්වා ඔයාලට I, V, U, they එක අපි ආ ෆෝම් එක භාවිතා කරනවා කියලා. දැන් ඇත්තටම මෙතන එකකට වඩා වැඩි ප්‍රමාණයක් නේ තියෙන්නේ. එහෙනම් අපිට භාවිතා කරන්න වෙන්නේ ආ කියන ෆෝම් එක. These books are. චීනය හදනවා. කොහොමද චීනය හදනවා කියලා කියන්නේ? ඕක නම් ඔයාලා හොඳටම දන්න වචනයක්. මොකද අපි ඕනෙම බඩුවක් ගත්තාම ගොඩක් වෙලාවට මේඩ් ඉන් චයිනා කියලා නේ තියෙන්නේ. ඉතින් ඒක තමයි අපිට මෙතනට ඇඩ් කරන්න තියෙන්නේ, මේඩ් ඉන් චයිනා. එතකොට ඔයාල හිතයි මේඩ් කියන එකේ පාස්ට් පාර්ටිසිපල් ෆෝම් එකද මේ තියෙන්නේ කියලා. ඔව්, මේඩ් කියන එකේ පාස්ට් පාර්ටිසිපල් ෆෝම් එක මේඩ්ම තමයි. එතකොට සම්පූර්ණ වාක්‍ය අපි බලමු. These books are made in China. මේ පොත් චීනයේ හදනවා. ඊළඟට අර ගොඩනැගිල්ල අපේ රජෙන් නඩත්තු කරනවා. මොකක් හරි ගොඩනැගිල්ලක් පෙන්නලා අපි කාට හරි මේ දේ කියනවා කියලා හිතන්නකෝ. මෙතනත් කරන පුද්ගලයෙක් සඳහන් වෙන්නේ නැහැ. රජය තමයි අපි මූලික කරලා කියන්නේ. රජය කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයිනේ. අන්න ඒක නිසා මේකත් අපි පැසිව් වොයිස් වලින් තමයි නිර්මාණය කරන්න ඕනේ. That building is maintained by our government. අර ගොඩනැගිල්ල කියලා කියන්නේ කොහමද? That building. එතකොට එකයිනේ මෙතන තියෙන්නේ. He sheet එක අපි ඊස්ට් භාවිතා කරන්නේ. එහෙනම් is form එක එකතු කරා. Maintain කරනවා කියලා කියන්නේ නඩත්තු කරනවා කියන එක. එහෙනම් ඒකේ past participle form එක තමයි ed for එකතු වෙලා තියෙනවා, maintain. ඊළඟට ඔන්න මම buy කියලා එකක් දාලා තියෙනවා. ඔයාලට මතක ඇති මම කිව්වා අදාළ පුද්ගලයා සමහර විට වාක්‍ය නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා වාක්‍ය නැති වෙන්න පුළුවන්. සමහර විට ක්‍රියාව කරන පුද්ගලයා ගැන සෑම සඳහනක් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රමුඛ නැහැ. දැන් ගවර්න්මන්ට් එකක් කිව්වහම එතන පුද්ගලයෙක් ප්‍රමුඛ වෙලා නැහැ. හැබැයි ක්‍රියාව කරන්නේ ගවර්න්මන්ට් එකෙන් කියලා සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපි ඒ සඳහන් වීම ක්‍රියාව කරන තැන ගවර්න්මන්ට් එක ගැන සඳහන් කරන්න ඕනේ by කියන වචනය දාලා, by our government. දැන් අර by කියන වචන දාලා අපි කොහොමද නිර්මාණය කරන්න කියලා මම වෙනම කොටසක් කිව්වනේ, by him, by her, by them. අන්න ඒ වගේ එතනදී යම්කිසි නමක් තිබ්බොත් by කියලා භාවිතා කරලා ඒ නමම ලියනවා කියලානේ මම කිව්වේ. ඉතින් මෙතනදී තන්න ඒ දෙමයි සිද්ධ වෙන්නේ. by our government කියලා තමයි අපි ලියන්න ඕනේ. දැන් ආපහු බලන්න මේ හැම අවස්ථාවකදීම
පුරුදු තමයි අපි කතා කරලා තියෙන්නේ. මේ පොත් චීනය හදනවා කියලා කිව්වහමත් පුරුද්දක් විදියට යාලේ ඒ පොත් හැමදාම චීනයෙන් තමයි හදන්නේ. ඊළඟට ගවර්න්මන්ට් එකෙන් ඒ බිල්ඩින් එක නඩත්තු කරනවා නම් හැමදාම පුරුද්දක් විදියට ගවර්න්මන්ට් එකෙන් තමයි ඒ බිල්ඩින් එක නඩත්තු කරන්නේ. ඉතින් මේ වගේ පුරුදු ගැන කතා කරද්දී අපි පුද්ගලයෙක් නැත්තම් එහෙම නැත්තම් පුද්ගලයා ප්‍රමුඛ නැත්තම් අපි භාවිතා කරනවා සිම්පල් ප්‍රසන්ට් පැසිව්. ඊළඟට ඔන්න ඔයාලට මතකෙති මම කිව්වර ට අකුර එන වචන අපිට ඇයට ඔයාට අම්මට තාත්තට ඔන්න ඔය වගේ වචන සහිත වාක්‍ය වලට අපි පැසිවොයිස් එකතු කරනවා කියලා. දැන් මේ කොටස මම කියලා දෙද්දී ආවසරයක් මතක් කරනවා. සාම්ප්‍රදායික ක්‍රමවේදයට නම් නෙමෙයි මම මේ උගන්වන්නේ. එහෙම නැත්නම් යම් කෙනෙක් වීඩියෝ එක මගක් බලලා කම්ප්ලේන් කරන්න ඉඩ තියෙනවා ඔය විදිහට නෙමෙයිනේ පැසිවොයිස් උගන්වන්නේ කියලා. ඒක නිසා මම නිතරම මේක මතක් කරන්නේ. ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයට ඉගෙනගෙනත් අපිට පැසිවොයිස් බැරි වුණ නිසා තමයි මේ ක්‍රමය හොයාගෙන මම ඔයාලට මේ ක්‍රමය උගන්වන්නේ පැසිව් වොයිස් ඉගෙන ගන්න. ඊළඟට හරි අපි අපේ උදාහරණයට යමු. අපිට ගුරුතුමිය ඉංග්‍රීසි උගන්වනවා. දැන් මෙතන ක්‍රියාව කරන පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ප්‍රමුඛ නැහැ. මොකද ගුරුතුමිය අපිට ඉංග්‍රීසි උගන්වනවා කියලා තිබ්බොත් නම් ඔන්න ක්‍රියාව කරන පුද්ගලයාගේ නම ඉස්සරහින්ම තියෙනවා ගුරුතුමිය කියලා. ගුරුතුමිය අපිට ඉංග්‍රීසි උගන්වනවා. එතනදී ගුරුතුමිය තමයි ප්‍රමුඛ. හැබැයි මෙතනදී අපිට කියන වචනේ තමයි ඉදිරියෙන් තියෙන්නේ. අපිට ගුරුතුමිය ඉංග්‍රීසි උගන්වනවා. දැන් ක්‍රියාව කරන කෙනා ප්‍රමුඛ නැහැ. ට අකුර සහිත වචනයක් තියෙනවා ඉදිරියේ. දැන් මේ අවස්ථාවේදී අපිට පුළුවන් මේක පුරුද්දක්ද කියලා බලන්න. ඔව්. ඉංග්‍රීසි එක ගුරුවරියක් අපිට උගන්වනවා නම් එයා ඒක පුරුද්දක් විදිහටනේ කරන්නේ. එහෙනම් අපි ඒ පුරුද්ද ගැන කතා කරන්න සිම්පල් ප්‍රසන්ට් භාවිතා කරනවා. ක්‍රියාව කරන පුද්ගලයා ප්‍රමුඛ නැහැ. ඒක නිසා අපි පැසිව් වොයිස් භාවිතා කරනවා. බලන්න මම මේක ලියලා තියෙන විදිය. අපි ට කියලා කියද්දී අපි මෙතනදී වී ආ කියලා තමයි භාවිතා කරන්න ඕනේ. මොකද පැසිව් වොයිස් වාක්‍ය ලියද්දී මම කිව්වා ආයි වී යූ දේ එක අපි භාවිතා කරන්නේ ආ ෆෝම් එක කියලා. එහෙනම් වී ආ ඉංග්‍රීසි උගන්වනවා. ඒකට අපි කියනවා ටෝට් ඉංග්ලිෂ්. ටීචර්ගේ පාස්ට් පාර්ටිසිපල් එකෙන් ටෝට් කියලා කියන්නේ වී ආ ටෝට් ඉංග්ලිෂ්. ඊට පස්සේ මේක කරන්නේ කවුද? අන්න ඒක වාක්‍යයේ අන්තිමට තමයි අපි හැම වෙලේම ලියන්න ඕනේ by teacher. අපිට ගුරුතුමිය ඉංග්‍රීසි උගන්වනවා. දැන් ඔයාලට මේක වාක්‍ය බැලුවම හිතේ මේක නිර්මාණය කරන විදිය චුට්ටක් පැටලෙනවනේ කියලා. ඒක නිසා මම ඔයාලට ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් බලන්නකෝ මෙතන ක්‍රියාව කරන කෙනා ප්‍රමුඛ නැහැනේ. එහෙනම් එයාව අපි අමතක කරමු. අපිට ඉංග්‍රීසි උගන්වනවා කියලා අපි කොහොමද පැසිව් වොයිස් වලින් ලියන්නේ? ඔන්න දැන් ලේසි. අපි ගුරුතුමිය අමතක කරා. අපිට ඉංග්‍රීසි උගන්වනවා කියලා විතරක් අපි ලියනවා. We are taught English. V එක අපි කියනකොට V නෙන්නේ. එතකොට V එක ආභාවිතා කරා ඉංග්‍රීසි උගන්වනවා කියලා කියන්නේ taught English. ඔන්න දැන් ඇඩ් කරන්න උගන්වන කෙනාව by teacher කියලා. ඊළඟ උදාහරණය තමයි ඇයටගේ ඔෆිස් එකෙන් පඩි දෙනවා. දැන් මේ වගේ දේවල් අපි නිතරම කතා බහ කරනේවා. මේ අවස්ථාවලදී අපිට ඇක්ටිව් වොයිස් භාවිතා කරන්න බැහැනේ ඇත්තටම. ඒක නිසා අපි පැසිව් වොයිස් වලින් කියන්න ඕනේ. ඇයි ඇක්ටිව් වොයිස් භාවිතා කරන්න බැරි කියලා දැන් කතා කරමු. දැන් ඇයට ඇගේ ඔෆිස් එකෙන් තමයි පඩි දෙන්නේ. දැන් මේකේදී ඔෆිස් එක කියන එක ප්‍රමුඛ නැහැ. ඔෆිස් එකෙන් ඇයට පඩි දෙනවා කිව්වොත් නම් ඔන්න ඔෆිස් එක කියන එක වාක්‍යෙ මුලම තියනවා ප්‍රමුඛව ඉන්නවා. මෙතනදි එහෙම ප්‍රමුඛ වෙලා නැහනේ. ඇයට කියන එක තමයි වාක්‍යයේ මුල තියෙන්නේ. එහෙනම් තවත් දෙයක් තියෙනවා. දැන් ට අකුර එන වචනෙකුත් තියෙනවා ඇයට කියලා. එහෙනම් අපි මේ වාක්‍යයේ ඉංග්‍රීසියට පරිවර්තනය කරමු. දැන් ක්‍රියාව කරන එකනාව අපි පොඩ්ඩකට අමතක කරමු. ඇගේ ඔෆිස් එකනේ ක්‍රියාව කරන්නේ. ඔෆිස් එකනේ පඩි දෙන්නේ. ඒක අපි අමතක කරමු. ඇයට පඩි දෙනවා. ඕක විතරක් අපි නිර්මාණය කරමුකෝ. ඇය කියන්නේ ෂී. හී ෂී ඉට් එක අපි ඊස් ෆෝම් එක ඇමෙලෙන් භාවිතා කරනවා. හරි. ඊට පස්සේ පඩි දෙනවට මොකද්ද කියන්නේ? ගිව් සැලරි කියලානේ කියන්නේ පඩි දෙනවට සාමාන්‍යයෙන්. හැබැයි ගිව් කියන එක ෆස්ට් පාටිසිපල් ෆෝම් එක ගිවන්. එතකොට given salary, she is given salary. ඇයට පඩි දෙනවා. ඔන්න දැන් පඩි දෙන කෙනාව අපි ඇඩ් කරමු by her office. ඇගේ ඔෆිස් එකෙන් ඇයට පඩි දෙනවා. හරි. ඊළඟ වාක්‍යය තමයි අලුත් ළමයට ඕන් උදව් කරනවා.
දැන් මෙතනත් ළමයට කියලා ට කියන වචනයක් තියෙනවා. ඒ වගේම කවුද උදව් කරන්නේ? ඔවුන් තමයි උදව් කරන්නේ. හැබැයි ඔවුන් කියන එක මෙතන ප්‍රමුඛව නැහැ. ඔවුන් අලුත් ළමයට උදව් කරනවා කියලා තිබ්බනම් ඔන්න එතනදී ඔවුන් කියන වචනේ වාක්‍යයේ මුල තියෙනවා. එහෙනම් ඔවුන් තමයි ප්‍රමුඛයලා තියෙන්නේ. හැබැයි මෙතනදී අලුත් ළමයට ඔවුන් උදව් කරනවා කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් කියන එක ප්‍රමුඛ වෙලා නැහැ. එහෙනම් අපි මේ වාක්‍යයේ ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දී ක්‍රියාව කරන කෙනාව අමතක කරමු. කවුද ක්‍රියාව කරන්නේ? ඔවුන් තමයි ක්‍රියාව කරන්නේ. දැන් ඒ කට්ටියව අමතක කරා. ඊළඟට මේ වාක්‍යය කියවමු. අපි අලුත් ළමයට උදව් කරනවා. ඕක අපි පැසිව් වොයිස් වලට හරවමුකෝ. අලුත් ළමයට අපි කියනවා නිව් ස්ටුඩන්ට් කියලා. එහෙනම් නිව් ස්ටුඩන්ට් කිව්වහම අපි දැන් හී ෂී ඉට් එක ඊස්නේ භාවිතා කරන්නේ. මේ අලුත් ළමයා කිව්වම හී ඕ ෂී නෙන්නේ. එහෙනම් අපි ඊස් හෝම් එක භාවිතා කරනවා. උදව් කරනවට අපි ඉංග්‍රීසියෙන් කියනවා හෙල්ප් කියලා. ඒකේ පාස්ට් පාටිසිපල් ෆෝම් එක තමයි හෙල්ප්ඩ්. නිව් ස්ටුඩන්ට් ඊස් හෙල්ප්. කවුද උදව් කරන්නේ? ඔන්න දැන් තමයි අපි ඇඩ් කරන්න යන්නේ. බයි කියන එක දාලා ඔවුන් කියලා කියන්නේ කොහමද අපි ඉංග්‍රීසියෙන්? දෙයි. හැබැයි මතකද ඔයාලට මම පාඩමේ මුලින්ම ගැන්නුවා අපි බයි එක්ක භාවිතා කරන්න ඕනේ ක්‍රමවේදයක් තියෙනවා වචන. දේ කියලා ආවොත් අපි එක භාවිතා කරන්න ඕනේ දෙම් කියලා. එහෙනම් මෙතනදී බයි දෙම් කියලා තමයි භාවිතා කරන්න ඕනේ. නිව් ස්ටුඩන්ට් ඉස් හෙල්ප් බයි දෙම්. ඔන්න ඊළඟට අපි කතා කරන්න යන්නේ අර ව කියන වචනය වාක්‍යයක මුලට එනවනම් ඒ වගේ වාක්‍ය නිර්මාණය කරන ආකාරය. ඔවුන් ළමයින්ම මාව ඇයව ඔහුව මෙන්න මේ වගේ අවස්ථාවන්. ඒ වගේම අපි දන්නවා සිංහලෙන් අපි කර්මකාරක වාක්‍ය ලියනවා විසින් කියන වචනය දාලා. ඇය විසින්, ඔහු විසින්, මෙන්න මේ වගේ වාක්‍ය. ඒවත් අපිට මෙන්න මේ ටයිප් එකට දාලා නිර්මාණය කරන්න පුළුවන්. බලන්නකෝ මේ උදාහරණ ටික. ඔවුන්ව ඇය බලා ගන්නවා. දැන් මෙතනදී ඇය විසින් යම් කිසි කාර්යයක් සිද්ධ කරනවා. හැබැයි ඇය ප්‍රමුඛ නැහැ. ඇය ඉන්නේ දෙවනුව වාක්‍යයේ. ඇය ඔවුන්ව බලා ගන්නවා කිව්වොත් ඔන්න ඇය ප්‍රමුඛයි. එහෙනම් ඇක්ටිව් වොයිස් වලින් අපිට ඒ වාක්‍ය ලියන්න පුළුවන්. හැබැයි ඔවුන්ව ඇය බලා ගන්නවා කියලා කියද්දී ඇය කියන එක දෙවනුව ඉන්නවා, ඔවුන් කියන එක තමයි ප්‍රමුඛ වෙලා වාක්‍යයේ මුල තියෙන්නේ. ඕකම මේ විදිහට කියන්නත් පුළුවන්. ඇය විසින් ඔවුන්ව බලා ගන්නවා. දැන් ඔයාලට හිතේ මෙතනදී ඇය කියන එක වාක්‍යයේ මුලට තියෙනවානේ. එහෙනම් පුළුවන් අපිට ඇක්ටිව් වොයිස් වලින් මේ වාක්‍ය නිර්මාණය කරන්න කියලා. මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් මෙතනදී විසින් කියලා වචනයක් ඇවිල්ලා තියෙනවා. විසින් කියලා කියන්නේ කර්මකාරක ස්වරූපයක්නේ. ඇත්තටම ඔය කර්මකාරක ස්වරූපයේ ඔය දේවල් හිතන්න ගියාම අපිට එක පැටලෙනවා. ඒක නිසා සරලව මෙහෙම තේරුම් ගමු. විසින් කියලා වචනයක් තියෙනවානේ. ඒ වගේ වාක්‍ය නිර්මාණය කරන්නත් අපි පැසිව් වොයිස් භාවිතා කරනවා. හැබැයි මොන පැසිව් වොයිස් වර්ගයද භාවිතා කරන්න ඕනේ කියන එක ඔයාලා සූක්ෂමව හිතලා තේරුම් ගන්න ඕනේ. දැන් මෙතනදී ඔවුන් අය බලා ගන්නවා කිව්වහම අය පුරුද්දක් විදිහට තමයි මේ දේ කරන්නේ. පුරුද්දක් ගැන කතා කරනවා නම් අපි භාවිතා කරන්නේ සිම්පල් ප්‍රසන්. ඒකත් අය කියන කෙනාව ප්‍රමුඛ නැහැනේ. ඒ වගේම වයන්න සහිත වචනයක් තියෙනවානේ වාක්‍ය මුල. ඒක නිසා අපි භාවිතා කරනවා සිම්පල් ප්‍රසන් පැසිව්. හරි. දැන් මෙතනදී අපි ක්‍රියාව කරන කෙනාව අමතක කරමු. ඊළඟට වාක්‍ය ඉදිරි කොටස කියමු. ඔවුන්ව බලා ගන්නවා. අපි කොහොමද මේක පැසිව් වොයිස් වලින් ලියන්නේ? දේ. ඔවුන් කියලා කියන්නේ දේ. ඐ වී යූ දේ එක අපි භාවිතා කරන්නේ මොකක්ද? ආ කියන ෆෝම් එක පැසිව් වොයිස් වලදී. ඊට පස්සේ බලා ගන්නවට අපි කියනවා ලුක් ආෆ්ටර් කියලා. එතකොට ඒකේ පාස්ට් පාටිසිපල් ෆෝම් එක තමයි ලුක්ඩ් ආෆ්ටර්. දේ ආ ලුක්ඩ් ආෆ්ටර්. කවුරු විසින්ද බලා ගන්නේ? ඇය විසින්. බයි හ කියලා එහෙනම් භාවිතා කරන්න. දේ ආ ලුක්ඩ් ආෆ්ටර් බයි හ. ඊළඟට ළමයින්ව ටීම් එකෙන් තෝරනවා. දැන් මෙතනදී ටීම් එක තමයි යම්කිසි ක්‍රියාවක් කරන්නේ. ටීම් එකේ ඉන්න කවුරු හරි. හැබැයි යාළව ප්‍රමුඛව වෙන් වශයෙන් සඳහන් වෙන්නේ නැහැනේ. ඉතින් අපි ටීම් එක කියන එක අමතක කරලා ඉතිරි කොටස කියවමු. ළමයින්ව තෝරනවා. හරි. ඒක අපි වැසිව ඉස්සලින් ලියමුකෝ. ළමයි කිව්වොත් චිල්ඩ්‍රන්. එතකොට ඐ වී යූ දේ එක අපි භාවිතා කරන්නේ ආනේ. එතකොට අපි ආ ෆෝම් එක භාවිතා කරනවා. තෝරනවට අපි කියනවා සිලෙක්ට් කියලා. හැබැයි සිලෙක්ට් කියන එකේ පාස්ට් පාටිසිපල් ෆෝම් එක සිලෙක්ටඩ්. චිල්ඩ්‍රන් ආ සිලෙක්ටඩ්. කවුද චිල්ඩ්‍රන්ව සිලෙක්ට් කරන්නේ? ළමයින්ව සිලෙක්ට් කරන්නේ කවුද? ටීම් එකෙන්. බයි අ ටීම්. ටීම් එකකින් ළමයින්ව සිලෙක්ට් කරනවා.
ඊළඟට මාව ඔහු අපහසුවටපත් කරනවා මේ වගේ වාක්‍ය අපිට නිතරම ඇහිලා තියෙනවා ඔය වගේ වාක්‍යයක් අපි ලියන්න හිතද්දී අපි හිතනවා කොහොමද ලියන්නේ කියලා active voice වලින් විතරක් අපි මේක ලියන්න ගියොත් ඕක කරගන්න හම්බ වෙන්නේ නැහැ අපිට දැන් මෙතනදී ඔහු තමයි මාව අපහසුවටපත් කරන්නේ හැබැයි ඔහු ප්‍රමුඛ නැහැ මාව කියන එක තමයි වාක්‍යයේ මුල තියෙන්නේ ව අකුර තියෙනවා මෙතන එහෙනම් අපි ඒක මේ විදිහට ලියමු ඔහු කියන එක පොඩ්ඩක් අමතක කරමුකෝ මාව අපහසුවටපත් කරනවා ඒ කොටස අපි කියන්නේ කොහොමද මාව කියලා කියද්දී I මම කියලා කියන්නේ Iනේ I එක අපි භාවිතා කරනවා am කියන එක I am අපහසුවටපත් කරනවාට අපි කියනවා insult එහෙනම් ඒකේ past participle form එක තමයි insulted I am insulted කවුද insult කරන්නේ ඔහු විසින් එහෙනම් අපි by him කියලා දානවා I am insulted by him දැන් මෙතනදී ඇයි by him කියලා දැන් මේ by he කියලා දාන්න පුළුවන්නේ මම කලින් කියලා දුන්නානේ අපි by එක he දානවා නම් him දානවා her දානවා නම් she දානවා නම් her දානවා they දානවා නම් them කියලා දානවා we දානවා නම් us කියලා දානවා දැන් එහෙනම් මෙතනදී තියෙන්නේ he කියලානේ ඔහුනේ ඔහු කියද්දී he හැබැයි by එක අපි ඒක ලියද්දී him කියලා තමයි ලියන්න ඕනේ ඔන්න අපි පාඩමේ අන්තිම කොටසට ආවා. දැන් ඇත්තටම අපි මුංචි කාලේ ඉගෙන ගත්තන ඔය ඇක්ටිව් වොයිස් එකක් අනිත් පැත්තට ලියන එක තමයි පැසිව් වොයිස් කියන්නේ කියලා. ඕකේ සැබෑ ස්වරූපය මම ඔයාලට මෙන්න මේ විදිහට කියලා දීලා පාඩම අවසන් කරන්නම්. බලන්න මම මෙතන දීලා තියෙනවා ඇක්ටිව් වොයිස් එකකුයි ඒකෙම පැසිව් වොයිස් එකයි. She looks after children. ඇය දරුවන්ව රැක බලා ගන්නවා. දැන් මෙතනදී අපි ලියලා තියෙන සිම්පල් ප්‍රසන්ට් වලින් මේක. ඇය මොකක් හරි ක්‍රියාවක් කරනවා. ඇය තමයි දරුවන්ව රැක බලාගන්නේ. ඇය තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ වාක්‍යයේ. ඉතින් ඇය පුරුද්දක් විදිහට මේක කරන නිසා she looks after children කියලා අපිට ලේසියෙන්ම සිම්පල් ප්‍රසන්ට් වලින් කියන්න පුළුවන්. හැබැයි ඕකම මන්ට මේ විදිහට කියන්නත් පුළුවන් නේ. දරුවන්ව ඇය බලා ගන්නවා. දැන් මෙතනදී ඇය තියෙන්නේ දෙවෙනි වචනේ විදිහට. දරුවන්ව කියන එක තමයි වචනේ, ඒ කියන්නේ වාක්‍යයේ මුලට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක අපිට ලියන්න වෙන්න පැසිව් වොයිස් වලින්. මේක ඇක්ටිව් වොයිස් වලින් ලියලා අපි හරියන්නේ නැහැ. එහෙනම් අපි ලියනවා children are looked after by her කියලා. මෙතනදී ඇය කියන එක ප්‍රමුඛ නැහැ. දරුවන්ව කියන එක තමයි වාක්‍යයේ මුල තියෙන්නේ. ඒ වගේම ගිහලා උදාහරණේ තමයි We help them. අපි ඔවුන්ට උදව් කරනවා. අපි පුරුද්දක් විදිහට ඔවුන්ට උදව් කරනවා. ඉතින් මේක අපේ පුරුද්ද. අපි තමයි වාක්‍ය මුල ප්‍රමුඛ වෙලා ඉන්නේ. ඉතින් මේක simple present වලින් අපිට නිකම්ම කියන්න පුළුවන්. හැබැයි ඕකම මම කිව්වොත් ඔවුන්ට අපි උදව් කරනවා කියලා අපි කියන එක තියෙන්නේ දෙවනුව. අපි ඔන්න ප්‍රමුඛ නැහැ. ඔවුන්ට කියන එක තමයි වාක්‍ය මුල ප්‍රමුඛ වෙලා තියෙන්නේ. ට අකුරත් එනවා මේ වචනේ. එතකොට they are helped by us කියලා තමයි මෙතනදී කියන්න සිද්ධ වෙන්නේ. ඔන්න බලන්න active voice වලින් ලියන එකම අපිට passive voice වලින් උදු ලියන්න පුළුවන්. හැබැයි අර අර්ථය එකම අර්ථයේ තමයි අපි අර කියන විදිහේ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම passive voice කියලා කියන්නේ. මේකේ මහා ලොකු දෙයක් නැහැ. හැබැයි වීඩියෝ එක එකපාරක් බැලුවොත් සමහර විට ඔයාලට තේරෙන්නේ නැති වෙයි. සම්පූර්ණ වීඩියෝ එක දෙතුන් පාරක් බලන්න අනිවාර්යෙන් මේ ක්‍රමයට ලේසියෙන්ම ඔයාලට passive voice ඉගෙන ගන්න පුළුවන් වෙයි. හැබැයි තව දෙයක් කියන්න ඕනේ active voice ඒ කියන්නේ simple present කියන එක ගැන අවබෝධයක් නැතුව මේ පාඩම කරොත් මේක ඔයාලට තේරෙන්නේ නැහැ. ඒක නිසා මුලින්ම simple present කියන පාඩම බලලා සම්පූර්ණයෙන් අවබෝධයක් ලබාගෙන මේ පාඩමට එන්න. ඇත්තටම passive voice කියන එක අපිට අත්‍යවශ්‍යම වෙන පාඩමක්. ඉදිරියේදී මම තවත් ඒ ගැන පැහැදිලි කරන්නම් ඔයාලට. හැබැයි මේ පාඩම බලන්න සම්පූර්ණයෙන්ම මේ පාඩම ඉගෙන ගන්න. ඔයාලට අවශ්‍ය නම් අපේ DVD එක මිලදී අරගෙන එතනින් ඔයාලට සම්පූර්ණ පැසිව් වොයිස් පාඩම් මාලාවම බලන්න පුළුවන්. ඒ කියන්නේ සිම්පල් ප්‍රසන්ට්, සිම්පල් පාස්ට්, සිම්පල් ෆියුචර් පැසිව් මේ හැම පාඩමක්ම ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ පාඩම ඔයාලට තේරුණා නම් අපේ මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් ඔයාලගේ අපිට හරිම වැදගත්. යාළුවෝ එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්නත් එපා. ඉතින් මෙච්චර කල් පැසිව් වොයිස් අමාරු වෙලා හිටියා නම් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට හරියටම මේ පාඩම අවබෝධ කරගන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.